ආයිබුවන් මේ අද අපි බලාපොරොත්තු වෙන්නේ සීතාවක රාජධානිය සම්බන්ධයෙන් තොරතුරු කතා බහ කරන්නට. සීතාවක රාජධානිය බිහි වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1521. ඒ විජේ බාකුල්ලේ තුලින්. සීතාවක රාජධානියේ ආරම්භක පාලකයා වුණේ මායදුනි රජතුමා. සීතාවක රාජධානිය ක්‍රිස්තු වර්ෂ 1521 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 1597 වගේ කාල සීමාව වෙනකන් ක්‍රියාත්මක වෙනවා. කියන්නේ මල්වානේ ගිවිසුම දක්වා වූ කාල සීමාව තුළ ක්‍රියාත්මක වුණාය කියලා අපිට හිතන්න පුළුවන්කම තියෙනවා. ඉතින් සීතාවක රාජධානිය උප්පරිම තලයට ආවේ ක්‍රිස්තු වර්ෂ 1582 දී. ඒ කන්දවුර රාජධානි ජයග්‍රහණය කිරීමත් සමග ඉතින් සීතාවක රාජධානිය සම්බන්ධයෙන් කතා බහ කරද්දී විශේෂයෙන්ම සීතාවක රාජධානිය උන්නතිය අවනතිය සම්බන්ධයෙන් කතා බහ කරද්දී වැදගත් කරුණු කාරණා ගණනාවක් තියෙනවා. සීතාවක රාජධානිය තමයි ලංකාවේ පහතරට මුහුදුබඩ ප්‍රදේශවල පෘතුගීසීන්ට එරෙහිව ක්‍රියාත්මක වෙච්ච සිංහලයන්ගේ ප්‍රමුඛතම රාජධානිය. ඒ අතර සීතාවක රණකාමී පාලකයෝ දෙන්නා උනේ මායාදුන්නේ සහ සීතාවක රාජසිංහ මේ තාත්තයි පුතයි දෙන්න. සීතාවක රාජධානිය පිහිටලා තියෙන ටිකක් රට අභ්‍යන්තරේ. සීතාවක ප්‍රදේශයේ වර්තමානයේ හැටියට අපි කතා කරමු නම් අවිස්සාවේල්ල කලාපේ. ඒ ආශ්‍රිත කලාපේ තමයි සීතාවක රාජධානිය. සීතාවක ගඟ ආශ්‍රිතව තමයි සීතාවක රාජධානිය ගොඩනැගෙන්නේ. සීතාවක ගඟ කියලා කියන්නේ කැලණිගඟේ අතු ශාඛාවක්. සීතාවක රාජධානිය කෝට්ටේ රාජධානියට වඩා ටිකක් රට අභ්‍යන්තරේ පිහිටලා තියෙන්නේ. ඒ වගේම සීතාවක රාජධානියට තිබුණ යම් ආර්ථික ශක්තියකුත්. ඒ තමයි කුරුඳු ඇතුළු කුළුබඩු සහිත භූමි ප්‍රදේශ, අලියතුන් ගැවසෙන වනාන්තර, මැණික් සහිත භූමි ප්‍රදේශ යම් ප්‍රමාණයකින් සීතාවක රාජධානිය සතු වුණා. එතකොට මේ ආර්ථික හයියත් වැදගත්. ඒ වගේම යම් ආකාරයක ස්වභාවික ආරක්ෂාවකුත් සීතාවක රාජධානියට තියෙන කෝට්ටේ රාජධානිය සමග සංසන්දනය කරද්දී. මේක කන්දවුඩ රට සමග සංසන්දනය කරද්දී කන්දවුඩ රට වඩා ස්වභාවික ආරක්ෂාව සීතාවක අඩුයි. නමුත් කෝට්ටේ රාජධානියට වඩා සීතාවක ස්වභාවික ආරක්ෂාව වැඩි. ඒ නිසා ටිකක් රට අභ්‍යන්තරයේ පිහිටා තිබීම සීතාවක රාජධානී වර්ධනය සඳහා යම් ආකාරයකින් බලපෑවා. සීතාවක රාජධානිය ගොඩනැගින්නේ විශේෂයෙන්ම රණකාමීත්වය මත. මායදුන්නේ සහ සීතාවක රාජසිංහ කියන පියපුතු පාලකින්ගේ රණකාමීත්වය මත තමයි සීතාවක රාජධානිය ගොඩනැගෙන්නේ. සීතාවක රාජධානියට වර්ධනය වීම සඳහා ඔවුන්ගේ රණකාමී ක්‍රියාකලාපයන් බලපෑවා. කෝට්ටේ පාලකයන් පෘතුගීසි ගැත්තන් විදිහට කටයුතු කළා. ඒ 7 වෙනි බෝනිකබාහු සහ දොන්ජුවන් ධර්මපාල ඔවුන්ගේ පෘතුගීසි ගැති ක්‍රියාකලාපයන් සීතාවක රාජධානි වර්ධනයට බලපෑවා. ඔවුන් පෘතුගීසීන්ට ගැති ආකාරයෙන් කටයුතු කරන විට ඔවුන් පිළිබඳව කලකිරිච්ච ජනතාව සීතාවක රාජ්‍යයට ගමන් කළා. ක්‍රිස්තු වර්ෂ 1527 දී මායදුනි රජුරු කෝට්ටේ 7 වෙනි බෝනික බාහුවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළා. ඊට හේතුව කෝට්ටේ 7 වෙනි බෝනික බාහු රජතුමා රයිගම බණ්ඩාරට උපරාජ පදවිය ලබා නොදී තමන්ගේ මුණුබුරා වුණ දොන්ජුවන් ධර්මපාල කෝට්ටේ අනාගත පාලකයා ලෙස කටයුතු කිරීමත් ඒ සඳහා අවශ්‍ය කරන විදිහට සකස් කිරීමත් ඒ වගේම ක්‍රිස්තු වර්ෂ 1524 දී පෘතුගීසින්ගේ ඉල්ලීම පරිදි කෝට්ටේ රාජධානිය තුළ සිටි මුස්ලිම් වෙළඳුන් කෝට්ටේ රාජධානිය පළවා හැරීම වගේ කරුණු කාරණා පදනම් කරගෙන මායදුනි රජතුමා 7 වෙනි බෝනික බාහුට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළා. ඒ වෙලාවේදී 7 වෙනි බෝනික බාහු රජතුමා මායදුන්නට එරෙහිව පෘතුගීසින්ගේ යුද ආධාර බලාපොරොත්තු වුණා. නිසා එතෙන් පටන් පෘතුගීසින්ගේ යුදාධාර ලබා ගැනීම වෙනුවෙන් 7 වෙනි බෝනික බාහුටත් ඒ වගේම දොන්ජුවන් ධර්මපාල යන කෝට්ටේ පාලකීන්ට පෘතුගීසි ගැත්තන් ලෙස කටයුතු කිරීමට සිද්ධ වුණා. එම තත්ත්වය මත මායාදුන්නේ සිංහලයින් වෙනුවෙන් බුදුදහම ආරක්ෂා කරන රාජධානිය වශයෙන් පෙනී හිටියා. ඒ නිසා ජනතාවගේ සහයෝගය සීතාවක රාජධානියට ලැබුණා. කෝට්ටේ පාලකීන්ට එරෙහිව දරුණු ලෙස ක්‍රියාත්මක වෙච්ච අවස්ථාවන් සීතාවක රාජධානිය තුළ දකින්න පුළුවන්කම තියෙනවා. සීතාවක රාජධානී වර්ධනය පෙන්නුම් කළ ප්‍රමුඛ අවස්ථාවක් ප්‍රබල අවස්ථාවක් තමයි 1562 මුල් ඉරියා සටන. ඒ අවස්ථාවේදී සීතාවක රාජසිංහ රජතුමා මුල් ඉරියා සටනේදී පෘතුගීසීන්ව සමූල ඝාතනය කරමින් ඔවුන් පරාජයට පත් කරමින් සීතාවක ගෞරවය ආරක්ෂා කරගත්තා.
තමන්ගේ ජයග්‍රහණය සන්තුහන් කළා. සා සීතාවක රාජසිංහ හිම නැතන් ටිකිරි බණ්ඩාර. එතෙන් පටන් ජනතාව තුළ අතර කීර්තිමත් නාමයක් දිනාගත් පුද්ගලෙක් බවට පත් වුණා. කෝටේ පාලකීන් අතර හත්වෙනි බෝණිකබාහු රජතුමා එතරම් පෘතුගීසි ගැත්තෙක් නොවුණත් දොන් ජුවන් ධර්මපාල උපරිම වශයෙන් පෘතුගීසි ගැත්තෙක් බවට පත් වුණා. ඔහු අතකොළුවක් බවට පත් වුණා පෘතුගීසීන්ගේ. ඔහු වැළඳ ගන්නවා කතෝලික ආගම පවා ක්‍රිස්තු වර්ෂ 1557. ඒ කතෝලික ආගම වැළඳ ගැනීමත් සමග ඒ පිළිබඳව කලකිරෙන ජනතාව, විශේෂයෙන්ම බෞද්ධ ජනතාව, භික්ෂුන් වහන්සේලා සහ බෞද්ධ ජනතාව කෝට්ටේ අත්හැරලා සීතාවක රාජ්‍යනට ගමන් කරනවා. ඒ වෙනකොට දළදා වහන්සේ බාරව හිටියේ හිරිපිටියේ රටේරාල. හිරිපිටියේ රටේරාල දළදා වහන්සේ අරන් ගිහිල්ලා බාර දෙනවා මායදුනි රජුරුවන්ට. එනු මායදුනි රජතුමා මේ දළදා වහන්සේ දෙල්ගමු විහාරයේ තැන්පත් කරලා දළදා පූජෝත්සව පවත්වන්න පටන් ගන්නවා. නිසා බෞද්ධින්ගේ රාජධානිය විදිහට බුද්ධාම ආරක්ෂා කරන අගරජදුරේ සංකේතය බවට පත් වෙච්ච දළදා වහන්සේ ආරක්ෂා කරන රාජධානි වශයෙන් සීතාවක මිනිිනවා. සීතාවකට ජන බලවේගයේ ගොඩ නැගිනවා. එම තත්ත්වයේ සීතාවක වර්ධනයට ඉවහල් වුණා. ඒ වගේම සීතාවක පාලකීන් අවස්ථා ගණනාවකදී කෝට්ටේ රාජධානිය ආක්‍රමණය කළා. ක්‍රිස්තු වර්ෂ 1538 රයිගම් බණ්ඩාරගේ මරණයත් එක්කම රයිගම රාජධානිය සීතාවකට ඇඳ ගන්නවා. ඒකෙන් සීතාවක බලය තවත් ව්‍යාප්ත වෙනවා. ඒ වගේම ක්‍රිස්තු වර්ෂ 1565 සීතාවක රාජසිංහ කෝට්ටේ රාජධානිය ආක්‍රමණය කරලා කොළඹ කොටුව මාස 3ක් වටලාගෙන සිටීමට සමත් වෙනවා. ඒ වෙලාවේදී දොන් ජුවන් ධර්මපාල කෝට්ටේ රාජධානිය අත්හැරලා පෘතුගීසින්ගේ ආරක්ෂාව යටතේ තිබුණ කොළඹ කොටුවට පලා ගියා. ඒ වගේම 1579-81 ක්‍රිස්තු වර්ෂ 1588 වගේ වර්ෂවලදී කෝට්ටේට පහර දෙන්න සීතාවක පාලකයෝ කටයුතු කළා. සීතාවක බලයේ උපරිම අවස්ථාව වුණේ ක්‍රිස්තු වර්ෂ 1582. ඒ සීතාවක රාජසිංහ රජතුමා කඳ උඩට ආක්‍රමණය කිරීම. ක්‍රිස්තු වර්ෂ 1582 සීතාවක රාජසිංහ කඳ උඩට ආක්‍රමණය කරනවා. කඳ උඩට පාලකයා කරලියද්දි බණ්ඩාර. කරලියද්දි බණ්ඩාරට සැකයක් ඇති වෙනවා සීතාවක රාජසිංහෙන් තමන්ට ප්‍රහාරයක් එල්ල වෙයි කියලා. ඒ අනුව කරලියද්දි බණ්ඩාර පෘතුගීසින්ගෙන් ආධාර ඉල්ලනවා. පෘතුගීසීන් කරලියද්දි බණ්ඩාරට යුද ආධාර ලබා දීමට ඒකගත්වේ පළ කරනවා. එහිදී ඔවුන්ගේ කොන්දේසි පවතිනවා. ඔවුන් ප්‍රකාශ කරන්නේ කරලියද්දි බණ්ඩාරට කතෝලික ආගම වැළඳගත්තොත් යුද ආධාර ලබා දෙන බව. ඒ අනුව කරලියද්දි බණ්ඩාර එලිපිටම කතෝලික ආගම වැළඳ ගන්නවා. කඳ උඩරට පාලකයාගේ මේ ක්‍රියාකලාපය පිළිබඳව රදළ ජනතාව තුළ, ඒ වගේම බෞද්ධ ජනතාව තුළ කලකිරීමක් ඇති වෙනවා. ඒ අතර ප්‍රමුඛයෙක් තමයි පේරාදෙනි වීරසුන්දර බණ්ඩාර. මේ පේරාදෙනි වීරසුන්දර බණ්ඩාර කියන්නේ පළවෙනි විමලධර්මසූරියගේ රජතුමාගේ පියා. පළවෙනි විමලධර්මසූරිය රජුරුවන්ගේ පියා වෙච්ච පේරාදෙනි වීරසුන්දර බණ්ඩාර සීතාවක රාජසිංහට සහයෝගය දක්වනවා කඳ උඩරට ආක්‍රමණය කරන්න. ඒ අනුව සීතාවක රාජසිංහ 1582 කඳ උඩරට ආක්‍රමණය කළ ජයග්‍රහණය කරනවා. කරලියද්දි බණ්ඩාර පරාජයට පත් කරනවා. ඒ සමග 1582 වන විට සීතාවක රාජධානියට කොළඹ කොටුව සහ යාපනය හැරුණු විට ලංකාවේ සියලු ප්‍රදේශ අත්පත් කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ අනුව සීතාවක රාජසිංහ රජුරුවන්ට විශාල ප්‍රදේශයක බලය හිමි වෙනවා. යම් ආකාරයකින් සීතාවක රාජසිංහ රජතුමාට නාවික හමුදා බලයක් තිබුණා නම් ලංකාවෙන් පෘතුගීසින්ව පළවා හැරලා මුල් ලංකාව එක්සේසත් කිරීමේ හැකියාවක් ඔහුට තිබෙනවා. ඒ නිසා සීතාවක රාජසිංහ රජතුමාට ඒ කාර්ය කිරීමට හැකියාව තිබුණා නාවික හමුදා බලයේ තිබුණා නම්. නමුත් ඔහුට එතරම් නාවික හමුදා බලයක් තිබුණේ නැහැ. ඒ නිසා පෘතුගීසින්ව මේ කියන අනිකුත් ප්‍රදේශවලින් පළවා හැරීමට හැකියාව ලැබුණේ නැහැ. එසේ හැකියාව ලැබුණා නම් සීතාවක රාජසිංහ රජුරුවොත් ලක්දිව එක්සේසත් කළ පාලකීන් අතරට අනිවාර්යෙන් එක්වීමට ඉඩ කඩ තිබුණා. මීට අමතරව පෘතුගීසින්ගේ පැමිණීමත් එක්ක කෝට්ටේ රාජධානිය තුළ කලාප තුළ පෘතුගීසි සිරිත්විරිත් කතෝලික ආගම ඒ හා සම්බන්ධ සිරිත්විරිත් පද්ධතින් ව්‍යාප්ත වුණා. ඇඳුම් පැළඳුම් කෑම්බීම් මේ ආදිය ව්‍යාප්ත වුණා. මේ පිළිබඳව සිංහල සංස්කෘතිය රැකීමට කැමති වූ ජනතාව තුළ කලකිරීමක් ඇති වුණා. ඒ කලකිරීමක් ඇති වෙච්ච ජනතාවත් ඒක රාශිය වුණේ සීතාවක රාජධානිය වට. ඒ නිසා මේ තත්ත්වයන් බලපෑවා සීතාවක රාජධානිය ලංකාවේ පහතරට මුහුදුබඩ ප්‍රදේශවල පෘතුගීසීන්ට එරෙහිව ක්‍රියාත්මක වුණ ප්‍රබලම රාජධානිය හැටියට වර්ධනය වීම සඳහා. ඒ වගේම මායදුනි රජුරන්ගේ විජිගීසක ප්‍රතිපත්තිය, සීතාවක රාජසිංහගේ විජිගීසක ප්‍රතිපත්තිය ඉවහල් වුණා. විජිගීසක යනුවෙන් අදහස් කරනු ලබන්නේ
බල ප්‍රදේශ අත්පත් කර ගැනීමේ ආශාව තව තවත් ප්‍රදේශ අත්පත් කර ගැනීමේ ආශාව තමයි විජිගිසක ප්‍රතිපත්තිය. ඒ නිසා මේ තත්ත්වයන් උපකාරී වුණා සීතාවක රාජධානී උපරිම තලයකට පත්වීම සඳහා වර්ධනය වීම සඳහා හේතුණාය කියලා අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා.